සාදරයෙන් පිළිගන්නවා Golden English Sub YouTube channel එක වෙත. ඉතින් මේ පාඩම තුලනුත් බලාපොරොත්තු වෙනවා ඉංග්‍රීසි කතා කිරීමට අත්‍යවශ්‍යන තවත් එක් වාක්‍ය රටාවක් ගෙන එන්න. ඉතින් වාක්‍ය රටාව එහෙම නැත්නම් spoken English patterns එක මම ගෙන එන්න පෙර මම සිංහලෙන් වාක්‍ය එහෙම නැත්නම් උදාහරණ කීපයක් දක්වලා එයින් මොන වගේ වාක්‍ය රටාවක්ද අපි තේරුම් කරගන්න යන්නේ කියලා අපි පැහැදිලි කරගමු. බලන්න මම පළවෙනි උදාහරණ දෙලා දෙනවා. ඇයි ඔයා ඔහොම නපුරු? ඒ වගේම අපි කියනවා ඇයි ඔයා ඔහොම හිතන්නේ? ඇයි ඔයා ඔච්චර හිතන්නේ? ඊට පස්සේ තව බලන්න ඇයි ඔයා ඔහොම කිලත් කියනවා නේද? ඇයි ඔයා ඔහොම ඒ විදිහට කියනවා. ඇයි ඔයා ඔච්චර බොළඳ? ඒකත් ඒ જાතියේ උදාහරණ නේද? ඇයි ඔයා ඔච්චර බොළඳ? ඇයි ඔයා ඔහොම බොළඳ කිලත් අපිට ඒ දක්වන්න පුළුවන් නේද? ඇයි ඔයා ඔච්චර මෝඩ? ඇයි ඔයා ඔච්චර මෝඩ? ඇයි ඔයා ඔහොම මෝඩ? ඉතින් මෙන්න මේ ආකාරයේ ඇයි ඔයා ඔය ඔය විදියට ඇයි ඔයා ඔහොම ඇයි ඔයා ඔච්චර වගේ යන අදහසින් අපිට අදහස් දක්වන්න අත්‍යවශ්‍ය වාක්‍ය රටාව තමයි මම මේ පාඩමෙන් ගෙනෙන්න බලාපොරොත්තු වෙන්නේ. හොඳයි. ඉතින් බලන්න මේ ඇයි ඔයා ඔහොම ඇයි ඔයා ඔච්චර කියලා ඉංග්‍රීසියෙන් කියවට අපිට අත්‍යවශ්‍ය වාක්‍ය රටාව තමයි මම මෙම තිරෙන් දක්වා තියෙන්නේ. බලන්න why are you being so? Why are you being so? Why are you being so? ඉතින් මෙන්න මේ වාක්‍ය රටාව තමයි අපිට ඇයි ඔයා ඔච්චර ඇයි ඔයා ඕම කියන්නේ මේ අදහස් දැක්වීමට වැදගත් වෙන වාක්‍ය රටාව. අපි ඊළඟට බලමු කොහොමද ඇයි ඔයා ඕම ඇයි ඔයා ඔච්චර යන්න අදහස් දක්වද්දී why are you being so කියන වාක්‍ය සමග කොහොමද සම්පූර්ණ වාක්‍යයක් සම්පූර්ණ වෙන විදිහට ගොඩ නැගින්නේ කොහොමද කියලා තමයි මම දැන් පැහැදිලි කර දෙන්න යන්නේ. ඉතින් බලන්න why are you being so කියන එකට පස්සේ අපි එකතු කරන්නේ noun. ඒ කියන්නේ නාම පදයක්. Why are you being so කියන්නේ ඇයි ඔයා ඔහම එහෙම නැත්නම් ඇයි ඔයා ඔච්චර යන අදහස එන වාක්‍ය රටාවයි. ඊට පස්සේ අපි එකතු කරනවා noun එක නාම පදය. ඉතින් ඔන්න ඔය විදියට එකතු වුණාම තමයි අපිට ඒ නිවැරදි අදහස එහෙම නැත්නම් සම්පූර්ණ අදහස දක්වන්න පුළුවන් වෙන්නේ. noun එක කියන්නේ මොකද්ද කියලා ඔයගොල්ලෝ දන්නවා. noun එක කියන්නේ නාම පදයක්. නාම පද මම කීපයක් මෙතන උදාහරණ තුනක් පෙන්නලා තියෙනවා. ඉතින් why are you being so කිව්වට පස්සේ අපි එකතු කරන්නේ නාම පදයක්. මතක තියාගන්න ක්‍රියාපදයක්වත් adjective එකක්වත් නෙමෙයි නාම පදයක් තමයි අපි එකතු කරන්නේ. ඉතින් why are you being so plus noun. ඉතින් noun කියන දේ පැහැදිලි කරන්න මම මොනවාගේ noun ද කියලා දක්වන්න මෙතන උදාහරණ තුනක් දක්වලා තියෙනවා. බලන්න මේ උදාහරණ තුන. rude. rude කියන්නේ නපුරුයි. foolish. foolish කියන්නේ මෝඩයි. කණින් කියන්නේ කපටි. ඉතින් මේවා ක්‍රියාපද නෙමෙයි. ක්‍රියාපදයක් කියන්නේ මොනවා යම් කිසි කෙනෙකු ඒ දෙයක් කරනවා. ඉතින් කරන දෙයක් නෙමෙයි verb එකක් වෙන්නේ. why are you being so කියන අදහස ගද්දී ඒකට එකතු කරන්නේ noun එකක් නාම පදයක්. ඉතින් ඒ වගේම තමයි මම මෙතන දක්වලා තියෙනවා. බලන්න අපිට ක්‍රියාපදයක් ing එකතු කරලා නාම පදයක් ලෙස අදාගන්නත් පුළුවන්. ඕගොල්ලෝ මම හිතන්නේ මේ විදිහට දන්නවා. ක්‍රියාපදයකට ing එකතු වුනාම ing එකතු වුනාම ඒ ක්‍රියාපදේ noun එක බඩ පරිවර්තනය කරගන්නත් පුළුවන්. බලන්න මම මෙතන උදාහරණ තුනක් දක්වලා තියෙනවා. පළවෙනි උදාහරණය තමයි think. think කියලා කියන්නේ සිතනවා. ඉතින් සිතනවා කියන ක්‍රියාවක්නේ. හැබැයි ඒකට ing එකතු වුනාම thinking වෙනවා. ඒ කියන්නේ සිතීම කියලා noun එකක් බඩ පත් වෙනවා. ඊට පස්සේ බලන්න concern. concern කියනවා කියන්නේ සලකනවා. යම් කිසි දෙයක් සලකලා බලනවාට තමයි concern කියන්නේ. ඉතින් concerning කියද්දි ing. ඒ කියන්නේ එකතු වෙලා ඊට පස්සේ සැලකීම කියන අදහස තමයි එන්නේ. ඒ කියන්නේ සැලකීම කියන noun එක තමයි එකතු වෙලා එන්නේ. ඒ වගේ තමයි remove කියලා බලන්න. remove කියන්නේ යම් කිසි දෙයක් ඉවත් කරනවා. යම් කිසි දෙයක් ඉවත් කරනවා තමයි remove කරනවා කියන්නේ. ඉතින් removing කියන්නේ ඉවත් කිරීම. ඒ කියන්නේ noun එකක් ing එකතු වුණාම. ඔබට තේරෙනවා ඇති. think කියන්නේ සිතනවා. ඒක ක්‍රියාවක්. think කියන්නේ සිතනවා ක්‍රියාවක්. ඒකට ing එකතු වුණාම thinking වෙනවා. ඒ කියන්නේ සිටීම. ඒක නාම පදයක්. ඒක noun එකක්. concern කරනවා කියන්නේ සලකනවා. ඒක ක්‍රියාපදයක්. concerning කියන්නේ සැලකීම. ඒක noun එකක්. නාම පදයක්. remove කරනවා කියන්නේ ඉවත් කරනවා. ඒක ක්‍රියාපදයක්. removing කියන්නේ ඉවත් කිරීම. ඉතින් මම මේ කොටස මෙතනදී එකතු කරේ ඔබට වෙන කිසි දෙයක් පැහැදිලි කර දෙන්න නොවේ. ඒක නාම පදයක් සැකසෙන විදිහ පැහැදිලි කර දෙන්න නෙමෙයි. නමුත් මම මේ පාඩමේ කිව්වේ
ඇයිවා ඕම ඇයිවා ඔච්චර කියන අදහසේදී අපිට තියෙනවා ඉංග්‍රීසි යම්කිසි වාක්‍ය රටාවක්. ඒ වාක්‍ය රටාව තමයි why are you being so කියන වාක්‍ය රටාව. ඉතින් why are you being so කියලා ඒත් එක්කම එකතු කරන්නේ නාම පදයක්. ඉතින් නාම පදයක් කියන්නේ මොකක්ද කියනදී මම සරලව පැහැදිලි කරන්න තමයි මේ විදියට දැක්වේ. හරි අපි ඊළඟට පාඩමේ ඉදිරි ටිකට යමු. ඉතින් ඔන්න නැවතත් මම උදාහරණ වලින් පාඩම විස්තර කරන්න තමයි යන්නේ. ඊට පෙර නැවතත් මතක තියාගන්න ඇයි ඔයා ඕම ඇයි ඔයා ඔච්චර යන අදහසින් අපි වාක්‍ය රටා ගොඩනගද්දී මම කිව්වා why are you being so කියලා තමයි මුලින්ම කියන්න ගන්නේ. ඊට පස්සේ තමයි noun එක කියන්නේ. ඉතින් අපි ඒ දේ ඔළුවේ තියාගෙන අපි පාඩම තේරුම් කරගමු උදාහරණත් එක්ක. බලන්න මම පළවෙනි උදාහරණ දිලා දිනවා. ඇයි ඔයා නපුරු? ඇයි ඔයා ඔච්චර නපුරු? එහෙමත් අපි සිංහලෙන් කියනෝනේ. ඇයි ඔයා ඔහොම නපුරු? ඇයි ඔයා ඔච්චර නපුරු? එහෙමත් කියනවා. ඉතින් බලන්න why are you being so කියලා තමයි මම පටන් ගියේ නේද? Why are you being so? ඊට පස්සේ තමයි අර නාම පදේ වෙච්ච නපුරුවට නපුරුයි කියලා කියන්නේ රූඩ්. ඒක නාම පදයක්. Why are you being so? එතකොට තමයි නිවැරදි අර්ථය එන්නේ. ඇයි ඔයා ඔහොම නපුරු? ඇයි ඔයා ඔච්චර නපුරු? Why are you being so rude? ඉතින් මේ තමයි ඒ වා සම්පූර්ණ වාක්‍ය ගොඩනැගිලා තියෙන්නේ. මේ උදාහරණයත් බලන්න. Why are you being so silly? ඉතින් silly කියලා කියන්නේ බොළඳයි. එහෙම නැත්නම් childish කියලාත් කියනවා. Silly කියලාත් කියන්නේ බොළඳ. එහෙම නැත්නම් childish කියලාත් කියනවා. මේ දෙකම noun එකක් නාම පදයක්. ඉතින් ඇයි ඔයා ඔච්චර බොළඳ? ඇයි ඔයා ඔහොම බොළඳ? ඔන්න ඔයගේ අදහස ගොඩනැගෙද්දී මතක තියාගන්න මම මුලින් කිව්වා වගේම why are you being so ඊට පස්සේ තමයි ඒ අදාළ නාම පදේ වෙච්ච silly එහෙම නැත්නම් childish. එතකොට තමයි ගොඩනැගෙන්නේ ඇයි ඔයා ඔච්චර බොළඳ? ඇයි ඔයා ඕම බොළඳ? මේ උදාහරණය තවත් උදාහරණයක්. Why are you being so foolish? ඇයි ඔයා ඔච්චර මෝඩ? ඕම කියලා කියනවනේ අපි. ඇයි ඔයා ඔච්චර මෝඩ? කොහොමද කියන්නේ? Why are you being so foolish? Why are you being so foolish? ඔන්න මම මෙතනදී අර ක්‍රියාපදයක් ing වුණාම noun එකක් එන විදිහට උදාහරණ දක්වලා තියෙනවා. ඉතින් බලන්න smile කියන්නේ සිනාසෙනවට. Smile කියන්නේ සිනාසෙනවා. ඒ කියන්නේ ඒක ක්‍රියාවක්. Smiling වෙන්න ing ඉක්තුනාම smile එකට smile පදයට ක්‍රියාපදයට එය සිනාසීම යන අර්ථයක් එනවා. ඉතින් බලන්න ඇයි ඔයා ඔහොම ඉනා වෙන්නේ? ඇයි ඔයා ඔච්චර ඉනා වෙන්නේ? ඉතින් අන්නේ වාක්‍ය රටාව ඇදෙද්දී why are you being so smiling? Why are you being so smiling කියන සම්පූර්ණ පදේ තමයි ඒ විදිහට ගොඩනගන්නේ. ඉතින් අවසාන උදාහරණය බලන්න මම මෙතනත් දක්වලා තියෙන්නේ think කියන්නේ සිතනවා. think කියන්නේ සිතනවා එක ක්‍රියාපදයක්. ඉතින් thinking කියන්නේ ing එක දෙනවා think එකට think කියන ක්‍රියාපදයට. එතකොට thinking වෙන එක noun එකක් බවට පත් වෙනවා. ඉතින් ඇයි ඔයා ඔහොම හිතන්නේ? ඇයි ඔයා විදියට හිතන්නේ? කොහොමද ඉංග්‍රීසි කියන්නේ? ඇයි ඔයා ඔච්චර එහෙම නැත්නම් ඇයි ඔයා ඔහොම කියලා කියද්දී මම කිව්වා why are you being so කියන වාක්‍ය රටාව. Spoken English sentence patterns එක තමයි මේ පාඩමෙන් මම ඉතින් මේ විදියට විස්තර කරන්නේ. ඉතින් why are you being so කියන්නේ ඇයි ඔයා ඕම කියන අදහස එන වාක්‍ය රටාව. ඉතින් ඒකට එකතු කරනවා noun එක why are you being so thinking. එතකොට සම්පූර්ණ අදහස එනවා ඇයි ඔයා ඕම සිතන්නේ යන අදහස. ඉතින් මම ඊතන පාඩම සම්පූර්ණයෙන් තේරුම් ගත්ත ඇති කියලා ඒ වගේම මට සම්පූර්ණයෙන්ම ඔබට තේරුම් කර දෙන්න පුළුවන් වුණා කියලා මම හිතනවා. මේ පාඩමිනුත් යම් කිසි දෙයක් ඔබගේ ස්පෝකන් ඉංග්‍රීසි එහෙම නැත්නම් ඉංග්‍රීසි කතනෙට යොදාගත හැකි වුණා නම් ඔබට පහලින් කමෙන්ට් කරන්න පුළුවන්, subscribe කරන්න පුළුවන්, ඒ වගේම like කරන්නත් පුළුවන්. බොහොම ස්තුතියි. Thank you.